ලංකා සතොස් ඒකේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩුකල. ඒ භාණ්ඩ තමයි සම්බා දේශීය සහල් රුපියල් 11ක්. රුපියල් 11කින් අඩු කළා. එතකොට වියලි මිරිස් අඩු කරා 120කින්. 450 ග්‍රෑම් 450 ටින් මාළු රුපියල් 10කින්, ලොකු ලූණු අර්ථාපල් රුපියල් 11 10කින්, සුදු ලූණු සුදු සීනි රුපියල් 7කින් අඩු කරා. ඔව් දැන් බඩු අඩු කරා. ඉතින් දැන් මේවා කොහෙද තියෙන්නේ කියන්නකෝ මට. මේ බඩු ටික හොයන්න අපිට වෙනම කොමිසමක් දාන්න වෙනවා. සතොසේ බඩු තියෙනවද කියලා හොයන්න. සතොසේනම් බඩු තියෙනවා. තැම්බිච්ච ලූණු, තැම්බිච්ච අල, ඔලු ගැලවිච්ච හාල් මැස්සු, දියවෙච්ච කීරමින් ඔන්න බඩු තියෙනවා. පරිප්පු වල ගුල්ලු ඒවල බඩු තියෙනවා. ඔන්න ඔය විදියට ගන්න නම් බඩු තියෙනවා. එතකොට ඒ බඩු ගන්නද මේ අඩු කරලා දාලා තියෙන්නේ. ඒව අරගන්න නම් පාරික භෝගික අධිකාරියට කියන්න ඕනේ අපි මේව චෙක් කරන්න කියලා. මොකද කල්පැරපේව දී හරියන්නේ නැහැනේ මිනිසුන්ට. ඒ වගේම මම කියන්න කැමති සීනි සතොසේ අඩු කරාලු 220යි. ඒකම තියෙනවා කාගේ පුස්සිටි එකේ 217යි. දැන් කෝකේද අඩු පුස්සිටි එකේද සතොසේද? ඉතින් මේකට දෙන්න උත්තර එහෙනම් අපිට මේ බාල බඩු ගන්න නැතුව කෙලිම කාගිසෙකට ගිහිල්ලා බඩු ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුයි බඩු හොඳයි. ඒ නිසා මිනිසුන්ට ඒට ගිහිලම බඩු ගන්න පුළුවන්. මේ කාවද රවට්ටන්න හදන්නේ? ආ ඒ වගේම මට කියන්න කැමති අනිත් දේ තමයි ඉන්දියාවේ මිලියන 2ක බිත්තර ගෙනල්ලා තියෙනවා. ඒ බිත්තර ගෙනල්ලා හැබැයි අපරාධ කියන්නේ බෑ වරාය නම් තියලා තියෙනවා. බිත්තර තියා ගන්න පුළුවන්. ඉන්දියාවෙන් පටවනකොටම දවස් දෙක තුනක් ගිහලා කියලා වෙළඳාමාත්‍යවරයා කිව්වා. එතකොට දැන් වරායේ දවස් හතරක්ලු. එතකොට මේ බිත්තර කියන්නේ ගොඩක් දවස් තියාගන්න බැරි දේවල්නේ. මේවා ගෙනල්ලා මේවා මහජනියාට කොහොමද දෙන්නේ? එතකොට මේවා වලට ගෙවන මුදල් කොහෙද යන්නේ? කාගේ පිටේද යන්නේ? ජනතාවගේ පිටේ යන්නේ. මේගොල්ල ප්‍රජාතන්ත්‍රවාදීව හොරකම් කරලා මේගොල්ල ප්‍රජාතන්ත්‍රවාදීව මිනිසුන්ට කියනවා බදු ගෙවන්න කියලා. ඒ වගේම තමයි කියනවා වරායේ තියෙන ඒවා වෙළඳාම අමාත්‍යවරයා නලින් ප්‍රනාන්දු කියනවා මේ කන්ටේනර් එක මම රිලීස් කරන්න මේ බිත්තර ටික රිලීස් කරන්න බැන්න මම කන්ටේනර් එක උස්සන් එන්නද කියලා. එතකොට දෙයියනේ රජේ කාගේද? රජයත් ඔගොල්ලන්ගෙනි. ඉතින් ඔගොල්ලෝ බිත්තර ටික ගේන්නේ ඉස්සෙල්ලා ඒවා එෙන් චෙක් කරලා මෙහෙන් චෙක් කරන්නත් ඉස්සෙල්ලා ඔගොල්ලෝ මේවට ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. මේගොල්ලෝ ප්ලෑන් මොනවත් නැතුව මෙහෙට ගෙනල්ලා ඇවිල්ලා කියනවා මේ කන්ටේනර් එක මම කරේ තියාගෙන ඉන්නද කියලා. මේවා අපේ සල්ලි. ඔගොල්ලන්ගේ ඔගොල්ලෝ ගෙවල් වලින් ගෙනාපුව නෙමෙයි. ඒ ඔය ටික අහන්න අපිට ඇමති කෙනෙක් ඕනේ නැහෙනි. ආ සාමාන්‍ය දැනුවත් තියෙන දරුවෙක් ඒ ලෙවල් කරන දරුවෙක් විශ්වවිද්‍යාල කරන ළමෙක් මේ ගිහිලා කිව්වත් ඒ ළමයි පිළිගන්නවා ඉතින් ඒක. ඉතින් මේ වලට යන බදු මුදල් මේක ජනතාවගේ. ඔගොල්ලෝ බෝලේ මේ පැත්තටයි මේ පැත්තටයි පාස් කර කර ඉඳලා හරියන්නේ නැහැ. හරි තීරණයක් ගන්න ඇමති කෙනෙක් ඕවා කියන්න ඕනේ නැහනේ. ඇමතිට ඕවා හානකොට කේන්ති යනවා නම් ජනතාව වෙන අපි බදු මුදල් ගෙවන්නේ අපිට කොච්චර කේන්ති යන්න ඕනේද? ආ ඔගොල්ලෝ ඒව කරන්නේ නැහැ. දැන් බිත්තර ටික වරායේ තියලා තැම්බෙනකන්ද ඒව තැම්බුණාන් පස්සේ අපිද ගන්නෙ? අනේ මේ ඔය පොයි පොත්තල් නැතුව හරියාකාරව නිසියාකාරව තමන්ට දුන්න වැඩේ තමන් කරන්න බල්ලගේ වැඩේ බූරුවට කරන්න දෙන්න එපා. ඔගොල්ලන්ට දීලා තියෙන වගකීමක් කරන්න තමයි. නැතුව මේ හැමෝටම ගිහිල්ලා ඔතන ඉඳ ගන්න පුළුවන් නම් ඔගොල්ලන් පත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔගොල්ලෝ මොනවද මින් කරන්නේ? වරායි බිත්තර තියනවලු, අරේ තියනවලු, මේ තියනවා කියනවලු බිත්තරයක් ගන්න නැහැ. බිත්තරය දැන් රුපියල් 5ට දෙන්නේ. මේ එන්නේ උසව කාලේ. ආ මුස්ලිම් සහෝදරුවන්ගේ රම්සාන් කාලේ එනවා. සිංහල අවුරුදු එනවා. ආ ඒ වලට දැන් අවශ්‍ය බඩු නැත්තම් මොනවද කරන්නේ? දියර බිත්තර ගේනවලු. දියර බිත්තරටත් ඔච්චර බුද්ධන් සරණ ගච්ඡාමි වගේම තමයි. ආ ඒවට අපසරණ ගච්ඡාමි. සමා වෙන්න. අපසරණ ගච්ඡාමි. මොනවද මේ කියන්නේ? ඇමතිගොල්ලන්ට ඕන විදියට මේවා කරනවා නම් ඇත්තටම ඇමතිගොල්ලෝ වැඩක් නැහැ. මට අද අහන්න තියෙන්නේ පාඩු ලැබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න හදනවා. හැබැයි ඔය ප්‍රතිව්‍යුහගත කරන්න හදන දේවල් වල නම් අපි දැනුවත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් අපි දන්න දේවල් තියෙනවා. ඒව පාඩු කරන්නේ මේ ඔය වේ වැඩ කරනම සේවකයෝ. උදාහරණයකට අපි ගියොත් ඉඩම් කච්චේරියට ඕකේ පත්තිරුවක් ලබා ගන්න රුපියල් 200ක මුදලක් අය කරනවා. ඒකම ඒ කොලේ උඩ ගහලා තියෙනවා. පැය 3ක කාලෙකින් පස්සේ තමයි මේක ලැබෙන්නේ කියලා. එතකොට ඇත්තටම වරුවකින් රස්සාවට යන මිනිස්සෙක් කොහොමද ඔය පැය 3 ඔතන ගත කරලා
ආයි නැවත සැරයක් රස්සාවට යන්නේ. ඒ කියන්නේ දවසම කාලේ ගන්න සිද්ධ වෙනවා එතන. ඉතින් ඔන්න ඔය වගේ සේවය කරන සේවකයෝ නිසා තමයි එවැනි ආයතන පාඩු වෙන්නේ. පාඩුවක් වෙන්නේ නැහැ. මහ ජනතාවගෙන් සල්ලි අය කරනවා. පාඩුයි පාඩුයි. හැබැයි ඒව පාඩුයි කියලා මේගොල්ලන් කියන්නේත් නැහැ. මේගොල්ලෝ ලොකුවට කියන්නේ ටෙලිකොම් වරාය, එතකොට විදුලි බලය, ජල සම්පාදනේ ඕ තමයි පාඩු වෙනවා කියන්නේ. නමුත් ඒව නෙමෙයි ඇත්තටම පාඩු වෙන්නේ. ඔවැනි දේවල් වලට රුපියල් 200ක මුදලක් අය කරන්නේත් මහ ජනතාවගෙන්මයි. ඒ අය කළා පේ තුනක් අපි බලාගෙනත් ඉන්න ඕනේ. සල්ලි ගන්නව නම් කමක් නැහැ, කාලෙත් කනවා. එකක් ඒක. ඔන්න ඔවැනි ආයතන වල තමයි පින්පඩිකාරයෝ ඉන්නේ. බිල ලියන්න එක්කෙනයි, එතනින්ම එහා මේසෙට සීල් එක ලියලා බිල කඩන්න තව එක්කෙනෙක්. ඒ කියන්නේ පඩි දෙකක්. මොන විහිළුවක්ද මේ? එතකොට කොහොමද රටක් දියුණු වෙන්නේ? ඒ ආයතනය දියුණු වෙන්නේ කොහොමද? 25 දෙනෙක්ගෙන් සේවය කරන්න පුළුවන් නම් 100 දෙනෙක් දාගෙන මොකටද අපි? ඒ කාගේ සල්ලිද මේ පොඩි මිනිසුන්ගේ බදු මුදල්? ඔව් අසාධාරණ සල්ලි. ඉතින් මෙවැනි අකටයුතු වැඩ වෙන තැන් දෙපාර්තමේන්තු ඒ දේවල් හොයලා බලන්න ඕනේ. ඒව හොයලා බලලා ඒව ප්‍රතිව්‍යුහ ගත කරනවා මිසක් ඔය ලාභ ලබන මේ ආයතන නම් බොරුවට ප්‍රතිව්‍යුහ ගත කරන්න යන්න එපා. ඒක බොරුවක්. අනිත් එක මම කතා කරන්න ඕනේ පාරිභෝගික අධිකාරිය ගැන. ඔය පාරිභෝගික අධිකාරිය මිලක් නියම කරන්න පමණක් නෙමේ ඔයාලා ඉන්නේ. ඔයාලා මිල නියම කරාට ඔය මිලට කඩවල් කීයක් එක ගමකට ගිහින් බැලුවොත් කඩවල් කීයක් ඔය පරිපාලන මිලට වෙළඳන් කරනවද කියන එක හොඳට හොයලා බලන්න. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි මාසයක් ගානේ ඔය කඩවල් වලට යනවා. අපිත් බලන්නේ අඩුම තැනින් බඩු ගන්න. එතකොට ඒ යන වෙලාවට එක කඩේක තව මුදල් දැන් උදාහරණ දෙන්න රතු ලුණු කිලෝ එකක් මේ රුපියල් 100යි. අන්තිම දක්වා 160 දක්වා දිනා. එතකොට අපි යන්නේ නැහැ 160ට ගන්න. අපි බලන්නේ රුපියල් 100ට තව කිලෝ එකක් වැඩියෙන් ගන්න. එතකොට එතන කොහෙද පාලන මිලක් තියෙන්නේ? එතකොට ඇයි ඔයාලට මේවා බලන්න බැරි? මේ පාරවල් දිගේ බෝඩ් ලෑලි එල්ලලා තියෙනවා. ඕ පේන්නේ නැද්ද ඔය පාරිභෝගික අධිකාරියේ රත වාහන යනව නේද ඔය පාරවල් වල? එතකොට මිලක් නියම මිලක්ද ඔය පාලන මිලක්ද තියෙන්නේ? නැහැ. ඒ වගේම තමයි බඩු ලාභයි කියලා කෑ ගහනවා සතෝසේ. කුණු බඩු ගන්න යන්න ඕන තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් සීනි 220යි සතසේ. කාගේ ෆුට්ටිටියේ සීනි 217යි. එතකොට ඒක රජයේ ආයතනයක්ද නෑ? ඒගොල්ලන්ට 214 දෙන්න පුළුවන් නම් රජය ඔයාලගේ සතස. ඇයි ඔයාලට දෙන්න බැරි? ඈ මෙවැනි අකටයුතු වෙනවා බොරුවට කෑ ගහනවා අරක ලාභයි මේක ලාභයි කියලා ගන්න ගියාම ඒවැ ලාභයක් නෑ. ඒක නිසා කරුණා කරලා මං ඉල්ලලා හිටිනවා තමන්ගේ රාජකාරිය හරියට වෙනවා නම් මේ රටේ ඔය පාඩු ලබනවායි කියලා ආයතනයක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඒවැ වැඩ කරන හොරු එලවන්න ඕනේ. උදේට එනවා පොත මාක් කරනවා එළියේ උන්ගේ වැඩ. නිකම් පඩි. ඉතින් ඕව හොයලා බලන්න ඕනේ. එතකොට තමයි පාඩු වෙනවා කියලා කෑ ගහන්න පුළුවන්. අර උදේ හිට රෑ වෙනකම් මහන්සි වෙලා ගොඩනගලා ආදායමක් උපයන ආයතන ලොකුවට ප්‍රසිද්ධිය කියනවා පාඩු ලබනවා කියලා. නේ පාඩු ලබන්නේ. ඒ මිනිස්සු පාඩු නැති නිසා තමයි එළියට බැහැලා උද්ඝෝෂණ කරන්නේ. මේවා විකුණන්න එපා. මේවා පාඩු ලබන්නේ නැහැ කියලා. නිකන් ඉන්න අයට විකුණන්න තියෙන හදිසියට පාඩුම තමයි පේන්නේ. වන් රැකියාලා බි පාරවල් වල අද කර කියා ගන්න දෙයක් නැහැ. ඇයි මේ මිනිසුන්ට ලෝන් එකක් දෙන්න බැරි ඔය IMF එකෙන්? එහෙම ණය මුදලක් දීලා ඇයි මේ මිනිසු නගා හිටවන්න බැරි? ඉතින් කරුණා කරලා ඉල්ලලා හිටිනවා IMF මුවාවේ මිනිසු රවට්ටන්න හදන්න එපා. රටට දෙයක් වෙනවා නම් අපි කැමති. රටට දෙයක් නොවනවා නම් අපි කතා කරන්නත් කැමති. එළියට බහින්නත් ලෑස්ති. ස්තුතියි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.